ඔන්නම් කවුරු හරි කියනෝනම් කැබිනට් පත්‍රිකාවක් අනුමත වෙලා නැහැ කියලා. කැබිනට් පත්‍රිකාවේ අංකය මං කියන්නම් 22.8 අමප ඇලයිරක් 24 ඇලයිරක් 1609 ඇලයිරක් 601 සහ 027 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අපි අතුරු වාර්තාව තහවුරු කළා. අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඒ අනුව භාණ්ඩාගාරයේ විසින් 2025 අදාළ අයවැය ලේඛනයේ ප්‍රතිපාදන වින් කිරීමේදී මේක තමයි පදනම හැටියට ගත්තේ. ඒක නිසා මම නැවතත් තහවුරු කරනවා අපි ඒ ක්‍රමවේදයන් අනුගමනය කළා තමයි රාජ්‍ය සේවක වැටුප් පිළිම පිළිබඳව ජනතාව දැනුවත් කළේ. විපක්ෂයේ සමහර අපේක්ෂකයින් අපි ආම වැටුප 55000 කිව්වහම ඒගොල්ලෝ 2500ක් එකතු කළා 57500යි කිව්වා. කිසිම තර්කයක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. ඒතර IMF එකක් තියෙන කොන්දේසි 90 දලදේශීය නිෂ්පාදිතෙන් 3.7 ඉක්මවන්න බෑ රාජ්‍ය සේවක වැටුප සහ විශ්‍රාම වැටුප. එන්නේ කියන නිර්ණායක මතක තමයි අපි මේක කළා තින්නේ. මේ පිළිබඳව සඳහන් කරන විපක්ෂයේ කිසිදු අපේක්ෂකෙක් පිළක් මේක තර්කානුකූලව විද්‍යානුකූලව පැහැදිලි කළා නැහැ. අපි රට කොට දාන අතරතුර දිනපතා වැටුප් විෂමතාවයේ පදනම් කරගෙන විවිධ ක්ෂේත්‍රවල වැඩ වර්ජන තිබ්බ. මේවට මූලික වුණේ අද ජනාධිපති අපේක්ෂකින්ගේ පක්ෂවල වෘත්තීය සමිති. ඒගොල්ලෝ තමයි ගුරුවරු කොළඹට කැඳවී විෂමතාව ඉවත් කරන්න එන්නයි කියලා. හැබැයි මං කියනවා පුළුවන් නම් පෙන්නන්න ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහේ හරි තියෙනවද කියලා. මේ විෂමතාව ඉවත් කිරීමට විසඳුම මේකයි කියලා නෑ. ඊළඟට සමග ජන බලවේගයේ විෂමතාව ඉවත් කිරීමක් ගැන කියන්නේ නෑ. අපි වැටු වැඩි කරන්නේ විෂමතාව ඉවත් කරමි. පාසල්වල ප්‍රවාහනය කරන්න 40,000ක් වන පෞද්ගලික ප්‍රවාහකයන්ට ඩීසල් තිබුණේ නැහැ. දරුවන්ට පාඩම් කරන්න විදුලිය තිබුණේ නැහැ පැය 14ක්. පේපර් මාකින් වලට යන ගුරුවරුන්ට මෝටර් සයිකලට ගන්න පෙට්‍රල් තිබුණේ නැහැ. අපි සති 3ක් එක දිගට පාසල් වහන්න වුණා රටේ ඉන්ධන හිඟේ නිසා. ඊට පස්සේ දින 3යි තිබ්බේ පාසල්. ඊට පස්සේ දින 5ට ගෙනාවා. දැන් අවුරුද්දක වෙනකොට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට ගෙනාවා. දැන් මම අද දැක්කා පුවත්පත්වල කියවෙනවා මාධ්‍ය වාර්තා සමහර ගුරුවරුන් දරුවන්ව පාවිච්චි කරනවා කියලා පණිවිඩ ගෙදරට යවන්න අවල් ලාංඡනයටයි කතර ගහන්න ඕනේ කියලා. දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති තමයි මේක කරන්නේ. විවිධ අභියෝග මැද්දේ වතු සේවකෙන්ගේ වැටුප් ප්‍රශ්නේ දැන් විසඳලා තිනවා. අයවැයක් ඉදිරිපත් වෙන්නේ කවුරු ආවොත්ද බලයට? අනුකුමාර සෑනක මහත්මයා කියනවා ආවගම විසිරුණෝ. දින 60ක් අතලොත් මැතිවරණේ තියයි. අපි දැන් නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයා මොකද්ද කරන්න කියලා ගත්ත හැම්පස්. ගත්තකම විසිරුණෝද? අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ජයග්‍රහණය කරනවා. අපි ඉදිරිපත් කරන අයවැය ලේඛනයේ සූදානම් කරගෙන යනවා. ජනවාරි පළවෙනිදා අපි මේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ වැටුප් වැඩිවීම රාජ්‍ය සේවකෙන්ට කරනවා. Bloomberg ආර්ථිකය ගැන වරිවර ප්‍රකාශ කරන. දැන් මොකද්ද කියන්නේ? ශ්‍රී ලංකා debt tumbles as traders see rising political risk. දේශපාලන වශයෙන් තිබෙනා වූ අවධානම වැඩි වෙමින් පවතිනවා. ණය පිළිබඳව ප්‍රශ්නය ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා. tumbling. මොකද්ද ඒකට හේතු වෙන්නේ? විපක්ෂයේ අපේක්ෂකයෝ කියනවා ඒගොල්ලෝ IMF එකත් එක්ක රීනෙගෝෂিয়েට් කරන්න යනවා කියලා, නැවත සාකච්ඡා කරන්න යනවායි කියලා. ආයි රීනෙගෝෂিয়েට් කරන්න ගියොත් මේ ඔක්කොම ආපස්සට යනවා. මේ තියෙන අවධානමට මොකද්ද කියන්නේ විපක්ෂය? දැන් මේකට උත්තර දෙන්න. ජනතාවට බොරු කියන්න එපා.